අද 2019 පෙබරවාරි 25 සඳුදා සිරස්තල ඔරැල්ල OIC අනතුරට ලක්කළ රියදුරු රිමාන්ඩ් මන්ත්‍රී මහින්දානන්දගේ පුතු ඇතුළු 7කට ඇප ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ අතුරුදන් වූවන් ඉල්ලා උතුරේ හර්තාල් පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පක්ෂග්‍රාහී නොපිළිගන්නා බව ගම්මන් පිළ කියයි. ඒ අයගෙන් 4යි මේ පැත්තෙන් 54යි වාර්තාව කොළපාටයි නේද? ජයග්‍රාහී ටෙස්ට් ක්‍රීඩකින් දිවයිනට කොළඹදී උණුසුම් පිළිගැනීම. සිරස්තල From Other Derana. This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන්. ඔබේ කන්නේ ඔබේ විශ්වසනීයම ප්‍රවෘත්ති අවකාශය අද දෙරණ 6:55 ප්‍රධාන පුවත් විකාශයේ සමගින්. බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයකින් අනතුරකට ලක්කර පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද එහි රියදුරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 11 වනදාතේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මීට අමතරව අධිකරණ නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ පුත් රනිෂ්ක අලුත්කමගේ ඇතුළු 7 දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි. බොරැල්ල පොලිසියේ රථවාහනංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්ුණේ බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාර සහ බෞද්ධාලෝක මාවත යාකිරෙන මෙම මන්සන්ධියේදී. කොල්ලුපිටිය දෙස සිට වැල්ලවත්ත දෙසට වේගෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථය තුමුල්ල දෙස සිට කොල්ලුපිටිය දෙසට යාමට පැමිණි පොලිස් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. ඊ අලුයම 4:30 පමණ සිදු වූ මේ අනතුර අසල ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණා. මෙම අනතුර සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ ඩිෆෙන්ඩර් රථය එවලේ පැවති රතු ආලෝක සංඥාවද නොතකා ධාවනය කර ඇති බවයි. අනතුරින් පොලිස් යතුරුපැදියේ ගමන් කළ බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා අඩි 20ක් පමණ ඉදිරියට විසිවුණා. අනතුරුව පොලිස් නිලධාරියා මතින් ඩිෆෙන්ඩර් රථයද ගමන් කරන අයුරු ආරක්ෂිත කැමරාවේ පැහැදිලිව සටහන්ව තිබෙනවා. මින් බරපතල තුවා ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු අතර පලාගේ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩන්සී අංක 720-7 ස්ථානයේ සංගවා තිබියදී ඊයේ දහවල් පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ 5 දෙනෙකු ඩිෆෙන්ඩර් රථයේ ගමන් කර තිබෙනවා. ඒ අතරට රියදුරු ලෙස කටයුතු කළ මාළඹේ පදිංචි 27 හැවිරිදි නවිදු උමේෂ් රත්නායක, එම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු වන කොල්ලුපිටියේ පදිංචි 27 හැවිරිදි විසිත ශ්‍රී විජේසේකර යන අයද ඇතුළත්. එමෙන්ම පිටුපස අසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා වන 26 හැවිරිදි රනිෂ්ක අලුත්ගමගේ, 27 හැවිරිදි වින්ද්‍යා වීරසිංහ සහ කොළඹ 7 පදිංචි 28 හැවිරිදි සේසිත රන්දීප් ගුණදාස යන තිදෙනාද ඩිෆෙන්ඩර් රථයේ ගමන් කර තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයට පිටුපසින් පැමිණි ප්‍රාඩෝචී ප්‍රතේ පුද්ගලින් 3 දෙනෙකු ගමන් කර තිබෙනවා. ඒමචී ප්‍රතේ රියදුරු ලෙස කටයුතු කළ එහි හිමිකරුද වන කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද සුදම්මික ආටිගල, පැමිණ යන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කිරන් මැතිව් දනීෂ් සහ පන්නිපිටිය පදිංචි දුලාංජන දාබරේ යන අයයි. මෙම පුද්ගලින් 8 දෙනාම බම්බලපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද පස්වරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මිනිමැරීමට තැත්කිරීම යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන 27 හැවිරිදි නවිදු උමේෂ් රත්නායක එළමෙන මාර්තු 11 වනදාත එක්ක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මීට අමතරව වරදකරුවෙකු ආරක්ෂා කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ මිනිමැරීමට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ සිසු 7 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළා. මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ
ශාලාවේ සිටි ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු සාමාන්‍ය වැසියන් ඉන්නවත් කොට අධිකරණ ශාලාව වසා අප්‍රසිද්ධියේ නඩු විභාගයේ පැවැත්වීමටද මහේස්ත්‍රාත්වරයා තීන්දුව කර තිබුණා. කෙසේ වෙතත් අද ඇපනියම වූ 7 දෙනාගේ නෙක් අයකු පමණක් කැප කොන්දේසි සපුරාලීමට සමත් වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු 6 දෙනා අද පස්සරුවේ බන්ධනාගාරය වෙත රැගෙන ගියා. පොලේලිය දැල්වෙන අවස්ථාවේ තමයි ඔහුගේ අතුරුපැදිය මාර්ගයට ඇතුළු කළේ. ඒක ඉතාම පැහැදිලිව CCTV දර්ශනවල සඳහන් වෙනවා. මේ ජීප් රථය රතු එළිය දැල්වෙන විට ගමන් කරන ආකාරය විතරක් නෙමෙයි, කොළඹ පුස්තකාල වටරවුම ඉන් ඉදිරියට ලිබර්ටි වටරවුම ඔස්සේ මේ රථ දෙක පැමිණෙන ආකාරය ඉතාම පැහැදිලිව CCTV දර්ශනවල තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ රථවාහන උසාවියට නොයදා මේ අධිකාරියට යොමු කරේ. මෙහි අම්මාකාරයක මේ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාවක් තිබෙනවා CCTV දර්ශන අනුව. ඒ සම්බන්ධ විමර්ශනයක් නිසා තමයි මේ අධිකාරියට මේ යොමු කළේ. පොලිස් නිලධාරියෙක් පාබේතයක වැදිලා ඔහුව දාලා ගිහිල්ලා තිනවා. ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. අයියේ හවස මගේ පුතාටත් එන්න කියලා තිබුණා. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරා. ඔහුට තියෙන චෝදනාව තමයි වාහනේ පසුපස ගමන් කිරීම. කවුරු හරි කෙනෙක් අතින් වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක නීතියට යටත් වෙන්න ඕනේ. අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ අනුව අවශ්‍ය කටයුතු කරා. මෙතර අනතුරෙන් බරපතල තුවාල් ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රතවහනංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා තවදුරටත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඇතුළත් කරන අවස්ථාවේදී ඔහුගේ හිසට සහ උකුල් ප්‍රදේශයටත් ඒ වගේම පාදවලටත් දැඩි ලෙස තුවාල සිදු වී තිබුණා. ඇතුල් කරනු ලැබූ අවස්ථාවේදීම ඔහු ශල්‍ය කර්මයකට ලක් කරනු ලැබුවා. දැනට ඔහුගේ තත්ත්වය බරපතලයි. නමුත් ඉදිරියේදී තවත් ශල්‍ය කර්ම කීපයකට ලක් කිරීමට සූදානම් කර තිබෙනවා. එම ශල්‍ය කර්මලින් අවසන් වුණාට පසු තමයි අපිට සෞඛ්‍ය තත්ත්වය ගැන ස්ථිර තීරණයක් ලබා දිය හැක්කේ. දකුණු පළාත් විශේෂ විමර්ශනයකගේ දැනට රාජකාරී කටයුතු සිදු කරන සෙසු නිලධාරීන් 10 දෙනාටද කඩිනමින් ස්ථානමාරු ලබා දෙන ලෙස මාතර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මෙම නිලධාරීන් තම කොට්ටාසය තුළ කටයුතු කිරීම ගැටලුවක් බවයි පොලිස් අධිකාරීවරයා ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ. ගාල්ල බූස්ස රත්නෝදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකින් 2 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දකුණු පළාත් විශේෂ විමර්ශන එකකේ නිලධාරීන් 25 දෙනාගෙන් 15 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. සෙසු නිලධාරීන් 10 දෙනාද මාතර කොට්ටාසයෙන් වෙනත් පොලිස් කොට්ටාසයක් වෙත මාරු කර යවන ලෙස මාතර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා ලිපියක් මාර්ගයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙතර රත්ගම සිද්ධියේ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර ස්ථානමාරුවීම් ලබා දුන් නිලධාරීන් 15 දෙනාගෙන් 6 දෙනෙක් මෙතෙක් සේවයට වාර්තා කර නැහැ. දකුණු පළාත් විශේෂ ඒකකයේ සිටි නිලධාරීන් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 15ක් පොලිස්පතිතුමා විසින් දකුණු පළාතෙන් පිටතට ස්ථානමාරු කළා. ඒ පිටතට ස්ථානමාරු කරන ලද ඒ නිලධාරීන්ගෙන් නිලධාරීන් 6 දෙනෙක් මේ වන විටත් ඒ අදාළ ඔවුන් වාර්තා කළ යුතු පොලිස් ස්ථාන වෙත වාර්තා කරලා නැහැ. ඒ එවැනි අවස්ථාවකදී අපි සිදු කරන්නේ ඉදිරි දිනවලදී ඔවුන්ට වාර්තා කරන ලෙසට නැවත පණිවිඩ ලබා දීලා ඔවුන් වාර්තා නොකළොත් ඔවුන් සම්බන්ධයෙන් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කිරීමයි සිදු කරන්නේ. දැනට 6 දෙනෙක් එලෙස වාර්තා කරලා නැහැ. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන විමර්ශනවලදී ඒ අදාළ වගකීතු නිලධාරීන් සම්බන්ධයෙන් වෙනම විමර්ශන සිදුවේ. එමෙන්ම අද සේවයට වාර්තා කළ පොලිස් නිලධාරියා සහ මෙතෙක් සේවයට වාර්තා කර නොමැති නිලධාරීන් 3 දෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. මෙතර අදාළ ව්‍යාපාරිකින් 2 දෙනාගේ ඥාතීන් අද පෙරවරුවේ උණවටුන ප්‍රදේශයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. එෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ ව්‍යාපාරිකයන් 2 දෙනා අතුරුදන් වීම පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන පොලිස් කොමිසම ඇති කිරීමෙන් රට තුල සිදුවන මත්ද්‍රව්‍ය චාවාරම් නීති රැහැනට හසු කර ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ බුලත් සිංහල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අගමැතිවරයා මේ බව සඳහන් කළා.
බුලත් සිංහල ඇගල්ලොය ඉදි කළ බහුකාරය ගොඩනැගිල්ල සතිපොල සහ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. දැන් දකිනවා ජාතික පොලිස් කොමිසම ස්වාධීනව ක්‍රියා කරන එක. අධිකරණය ස්වාධීන ආරක්ෂා වෙලා තියෙනවා. මේ ස්වාධීනත්වයේ තියෙන නිසා විශාල ශක්තියක් බවට පත් වුණා. පොලිසියේ ප්‍රතිපල එදා ඉඳන් තමයි පටන් ගත්තේ. විශේෂයෙන්ම ගිය අවුරුද්ද අවසානයේදී මේ අවුරුද්ද මුල් භාගයේදී ඒ වගේම ප්‍රතිපල පෙන්නලා තියෙනවා. දැන් මදූෂ් පිළිබඳත් ඒ අය තමයි විශේෂ උනන්දු අරගත්තේ. එමිරේට්ස් රාජ්‍ය විදේශ ඇමති ලංකාවට ආවම මට ඇවිල්ලා ඒ නිලධාරීගේ ඇමතිතුමා කිව්වා ඒ විදේශ ඇමතිතුමාට ගැන මේ ප්‍රශ්නේ තියෙනවා කියලා අපිට අවස්ථාව දෙන්න මේ ගැන හොයලා බලන්න. ඒ ඉල්ලීම තමයි මම මේ ඇමතිතුමාට විශේෂයෙන් දැනුම් දුන්නේ. ඒවකට අපේ හිටපු තානාපති මොහිඩීන් මහත්තුමා රහසේ ගනුදෙනු කරගෙන ගියා. අන්තිමට පොලිසියට ප්‍රතිඵල ලැබුණා. පෙරේද ආපහු මද්ද්‍රව්‍ය හිට ඉස්සෙල්ලා මද්ද්‍රව්‍ය මේව විශේෂ ප්‍රමාණයක් අරගෙන යනවා. ඒත් මේක ආරක්ෂා කරන්න තියෙන. මතක තියාගන්න ඕනේ මදූෂ් එතන ඉන්නවා කියලා. ඒ උවදුර එතනින් නැවතිලා නැහැ. එහෙනම් මේව නවත්තන්න නම් පොලිසියට තව ධෛර්යය කරන්න ඕනේ. ඒත් මොකද්ද ළඟදි සිදු වෙලා තියෙන්නේ? ළඟදි මේ මද්ද්‍රව්‍ය ගේන කුඩුකාරයන් එක්ක එකට හිටපු මන්ත්‍රීවරු කණ්ඩායමක් දැන් පාර්ලිමේන්තුවේ පටන් අරගෙන තියෙනවා අධිකරණයේ ස්වාධීනත්වයට ගහන්නත් ස්වාධීන පොලිස් කොමිසරත් ගහන්න. ඒ විනිශ්චයකාරවරුන්ට නම් කරනවා, ඒ අයට ගහනවා. හැමදාම ඒ අයට දොස් කිව්වම මොකද ඒ අය කරන්නේ? පාර්ලිමේන්තුවාගේ අපි වාගේ පිළිතුරු දෙන්න බෑ. එයා අඩපණ වෙනවා. මේ අධිකරණය අඩපණ කරොත්, ජාතික ස්වාධීන පොලිස් කොමිසම අඩපණ කරොත් මේ ව්‍යාපාරය අඩපණ වෙනවා. කොමිෂන් වලට පහර ගහලා අධිකරණයට පහර ගහන්නේ තමන්ගේ කුඩුකාරයන් ට ආපහු උදව් කරන්න. මේ ආපහු පොලිසිය අල්ල ගන්නවට වඩා පොලිසිය අඩපණ කළා 2015 පෙර පැවති තත්ත්වයට යන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුවේ වාර්තාව අද එහි සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට ලබා දී තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් දැක්වුවා. ගාබද විපක්ෂයේ කට්ටිය මේක කරේ තියාගෙන ගියා. හැබැයි ඊයේ පෙරදාන කොට රංජන රාමනායක මහත්තයා කිව්වා මේ 24න් දෙන්නෙක් විතර තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ, අනිත් අය අනිත් පැත්තේ අය කියලා. දැන් මීයෝ වගේ සද්දයක් නැහැ. එතකොට දැන් වීරවංශ මහත්තයාගේ පක්ෂේ 4 දෙනයි මං දන්නේ විදිහට පාර්ලිමේන්තුවේ ඉන්නේ. රංජන රාමනායක මහත්තයා කියනවා මේ පක්ෂේ දෙන්නෙක් ඉන්නවා කියලා මේක. දැන් ඉස්සල්ලාම මං දැන් ලේසිම වැඩේ 4-2 හොයන එක. රංජන රාමනායක අමතුමාටත් වගකීමෙන් අපි කියනවා මේ නම් හෙලි කරන්න. අතුව නිකන් අර වනලා වටේට වනපුවාම හොඳ ගැසුත් කැපෙනවා, වල්පැලැටිත් කැපෙනවා. ඔය හැම කෙනාම පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. රහත් වෙලා නැහැනේ. මමත් හවසට ඉඳලා හිටලා පාටියකට එහෙම ගියාම පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා ඉතින්. ඔය බොරු කියන්න ඕනේ නැහැනේ. අපි කරන දේවල් කියලා. කරන්න ගොඩක් වැඩ තියෙද්දි මේ කුණු ගොඩක් අවුස් අවුස්ස ඉන්න එක මම හිතන්නේ රටට ගැළපෙන දෙයක් නෙමෙයි. රජ්‍ය රාමනායක මහත්තයා උන්නේ මම දැක්කා උන්නේගේ ලේ පරීක්ෂා කරලා වාර්තා දාලා. ලේ පරීක්ෂා කරන්න ලෙඩ උගා ගන්නද මොලේ පරීක්ෂා කරන්න. මොලේ පරීක්ෂා කරන්න ගියාම තමයි දොස්තරට තේරෙන්නේ මොලයක් නැහැ මොකද කියලා. හැබැයි මේ හැම ජවනිකාවකින්ම සිදුවීමකින්ම අපි පොඩි කාලේ අපි ඇහුවේ පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය. දැන් මේ කවිපදය වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේකට දාන්න ඕන පෙරදිග ලෝකයේ බබලන කුඩු කැටය. දැන් ഇതുමා කියනවනම් ඇමැති මණ්ඩලයේහි බහුතරයක් කොකෙන්කාරෝයි කියලා. දැන් ඉතින් හොඳටම පේනවා මේ වෙනසට තමයි අපි ඡන්දේ දීලා තියෙන්නේ. ඔය වෙනස ඇති කරගන්න තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේ. ඊයේ දවසෙත් අපි දැක්කා දෙර්ණ නාලිකාවේ මොකද වුනේ වැඩසටහන. දැන් රංජන් රාමනායක කියන විදිහට බොරු කියන්නේ කතානායක. ඉතින් අපි කියනවා කතානායකතුමා ඊයේ දෙර්ණ බැලුවනම් රංජන් රාමනායකට උත්තරයක් දෙන්න කතානායකතුමනි, ඔබද බොරු කියන්නේ රංජන් රාමනායකද බොරු කියන්නේ කියලා. මේ රංජන් රාමනායක මහත්මයා පෞද දවසේ ආණ්ඩුවලත් ප්‍රකාශයක් කරලා දැන් මේ වෙලාවට ඇමතිකම දොට්ට පසුගිය වසර දෙකක කාලය තුළ වකුගඩු රෝගීන් ව්‍යාප්ත වීමේ අඩුවක් දක්නට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී අද පැවති උත්සවයකට එක්වෙමින්.
රුපියල් මිලියන 628ක මුදලක් වැය කරමින් මහනුවර මහරෝහලේ ඉදිකෙරුණු වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර සහ සුබසාධන මධ්‍යස්ථානය විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මිලියන් 628ම රජයේ මුදල් සතයක්වත් වැය කරලා නැහැ. මේවා සියල්ලම පරිත්‍යාගශීලීන්. අනුරාධපුරෙත් එහෙමයි. නමුත් මම සතුටු වෙනවා අපිට දැන් පහුගිය දවස්වල ලැබිච්ච වාර්තා අනුව වකවඩු රෝගීන් ව්‍යාප්ත වීමේ අඩුවක් පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කිරීමට හේතුව මම හිතන්නේ විශේෂයෙන්ම වෛද්‍ය වරුන් ප්‍රමුඛව හෙද සේවාව කරන ප්‍රතිකාර සහ රෝග නිවාරණය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට දෙන උපදෙස් වගේම අපි මේ කරන විශේෂ ව්‍යාපෘති. ඒ වගේම වකවඩු රෝගීන් සඳහා රජය ඔවුන්ට විශේෂ මුදලක් සමහර පළාත්වල දෙනවා. මට දැනගන්න ලැබුණා මහනුවර දිස්ත්‍රික්කයේ ඒ මුදල ලැබෙන්නේ නැති කියලා. මම කිව්වා ඒ තොරතුරු මට දෙන්න, ඒ අඩුපාඩු අපිට සකස් කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ රෝගයට ලක් වෙලා තියෙන සෑම අසරණ පවුලකටම රජෙන් ඒ දෙන විශේෂ දීමනාව දීම අත්‍යවශ්‍යයි. අපි දන්නවා මේ රෝගය හැදෙන්න දුප්පත් ජනතාවට පොහොසත් අයට හැදෙන රෝගයක් නෙවෙයි මේක. අනතුරුව රුපියල් මිලියන 47ක වියදමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලෙහිදී කෙරුණු විශේෂ ළමා හා නවජන්ම දැඩි සත්කාරයකගේ විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වුණා. අද පෙරවරුයේ අනුරාධපුර සේනපුර ගජපා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි නේවාසිකව දිවිගෙවන ආබාධිත රණවිරුවන්ගේ සුව දුක් විමසා සිටියා. එහිදී ඔවුන්ගේ සේවය අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කිරීමට ද එක් වුණා. අනතුරුව ජනාධිපතිවරයා ගජපා රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේදී පසුගිය 23 වැනි දින රණවිරු අයිතියට පත් කළ ජල චිකිත්සක පහසුකම් සහිත පිහිනුම් තරාකය නිරීක්ෂණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා.